ඔබතුමාලා අහන්නේ මේක මගේ මතයනේ. දැන් උතුමාලිබ්බේ හරි හරි මම දන්නේ නැහැ. දැන් උතුමාලිබ්බේ අපේ හිටපු පළාත් සභාවේ මෙතිතුමයි දැන් අපේ මන්සූර් මන්ත්‍රීතුමයි දෙන්නත් එක්ක කතා කරනවා මේ රණ්ඩු වෙනවා බුදු පිළිමයක් තිබ්බ එකක් ගැන. හරිද? නමුත් දැන් මේ කියනකම් මම දන්නේ නැහැ. හරි? මොකද අපේ ලංකාවේ පන්සල් වල දවසකට බුදු පිළිම 100ක් 200ක් විතර තියෙනවා ඇති. ගිහිල්ලා පන්සල් වල බෞද්ධයෝ හරි අපේ මුත් ආදාර ඉල්ලනවා ආදාර එකතු කරනවා. හරි? එතකොට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව තියෙනවා බුද්ධාගමට ප්‍රධාන තැනක් දෙනවා කියන එක. ඊළඟට ඔබතුමාලගේ පක්ෂවල නායකයෝ දෙමළ පක්ෂවල නායකයෝ ඊළඟට අපේ මේ ක්‍රිස්තියානි පල්ලිවල ඒ ඉන්න ආගමික නායකයෝ හැම කෙනෙක්ම බුද්ධාගමට පළමුතු දැනවේ කියලා පොරොන්දු වෙලා තියෙනවා. එතකොට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා කැබිනට් මණ්ඩලය ඒක අනුමත කරලා තියෙනවා. එතකොට මේ ඉතිහාසය අපි අරගත්තොත් එහෙම ඉතිහාසයේ දීඝවාපියේ ශිලා ලිපියේ තියෙනවා දීඝවාපි පන්සලට අයිති වෙලා තිබ්බයි කියලා ඉවර වෙලා අක්කර 12000ක් අක්කර 12000ක් ඒ කියන්නේ අක්කර 12000ක් දීඝවාපියත් එක්ක ගත්තොත් එහෙම ඔය කල් මුනේ පොතු විල් ඔක්කොම අයිති. ඉතින් අපිට මේ බුදු පිළිම ගත්තොත් ඔය පුරා විද්‍යාවට අයිති ඔය හැම තැනකම ඔය කැලේ ගිහිල්ලා අපි හැරුවොත් ඒවයි මතුවෙන්නේ බුදු පිළිම. පකිස්තානයේ ගියත් මතුවෙන්නේ බුදු පිළිම. අපි ගියා පකිස්තානයේ පකිස්තානයේ ඉන්න මුස්ලිම් ජාතිකයෝ ඒව ආරක්ෂා කරනවා. මම පකිස්තානයේ ගියා මේ ගිය වෙසක් එකට ඒ ආරාධනාවකුත් එක්කලා. ඉතින් ඒක නිසා මේක මේ බුදු පිළිමකට ඔබතුමාලා රණ්ඩු වෙන්න එපා. මේ මුස්ලිම් ජනතාවයි මේ සිංහල ජනතාවයි බොහොම සමගියෙන් හරිද දෙමළ ජනතාව මේ කෝවිල හදන්න යන එකකට හරි මේක බුදු පිළිමයක් තිබ්බයි කියලා දරු අමෙතුමා එතන කවුරුවත් මේ මට තේරෙන්නේ නැහැ මොකද මගේ මතකේ කියලා බුදු පිළිම වදින්න කවුරුවත් එතන පදිංචි කවුරු හරි බුදු පිළිමයක් තියනවා නම් මම සාදු 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 කියලා ඉවරයිලා මට පුළුවන් ගානක් මම දෙනවා යහපාලනේ නැති වෙන්නේ නැහැ නේද? එතකොටම බුදු පිළිම තියන්න එපා කියලා ඔබතුමා කියනවා නම් ඒකට මට එකඟ වෙන්න බෑ. හරි? මම මේ ඇමතිකම දාලා ගෙදර යනවා. මේ ඇමතිකම ලකුනේ මට. ඇමතිතුමාගේ නියෝගය අනුව තමයි මේක වෙලා තියෙන්නේ. මගේ ඕන දෙයක් කියාගන්න. මම දන්නේ නැහැ දැන් වෙනකම්. හැබැයි ඉතින් බුදු පිළිමයක් කවුරු හරි තියන වෙයි කියලා කිව්වොත් මම සාදු සාදු කියලා මගෙන් සල්ලි ඉල්ල ඉල්ලුවොත් මම ඒකට සල්ලි දෙනවා. එච්චරයි. බුදු පිළිමේ තියන්නේ කොතනද? අරකද මේකද? මම ගිහිල්ලා හොයන්න යන්නේ මට වැඩක් නැහැ. දවසකට කීයක් අපි ඉරිදී ආධාර දෙනවද? චෛත්‍ය 135ක් හදන්න මම සිමෙන්ති දීලා තියෙනවා. හරි උතුමාලගේ මන්දුතුමා මේකට මොනවද කියන්නේ? ඒක පිළිගන්න අපි ඉරිදී